ආයිබෝවන් පුතාලා අද අපි 13 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය 12 වෙනි විෂයකයේ කලමනාකරණයේ තියෙන මාතෘකාව තමයි අපි කතා කරන්නේ. ඒතොර විෂය නිර්දේශයේ මාතෘකා හතක් එනවා කාලච්ඡේද 300ක් අපිට ලැබෙනවා. ඒකෙන් අපි පළමුව කතා කරන්නේ ව්‍යාපාර කලමනාකරණය කොහොමද මේ ව්‍යාපාරයක් තුල ඒ හිඟ සම්පත් සැලසුම් කරණය සංවිධානය කරණය මෙහෙවීම සහ පාලනය සිදු කරන්නේ කියන්නේ. ඒතොර අපි කතාවට අද සාකච්ඡා කරනවා කලමනාකරණය යම් කුමක්ද කියන්නේ. ඒතොර ඔබලට පේනවා ගාතික ව්‍යාපාර පරිසරයක් තුල සංවිධානයක අපේක්ෂිත අරමුණ හා පරමාර්ථ සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සංවිධානයේ සම්පත් කාර්යක්ෂමව යෙදවීමේ ක්‍රියාවලියයි. ඒතොර ඔබට පේනවා ගාතික ව්‍යාපාර පරිසර මේ පරිසරයේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වන පරිසරයට අපි සාර්ථකව මුහුණ දෙමින් ව්‍යාපාරය ලාභ උපරිම කිරීම හෝ සුබ සාධන කටයුතු සාර්ථකව ඉටු කරන්නේ කෙසේද යන්න කලමනාකරණය තුළින් අපි අධ්‍යයනය කරමු. එතකොට සුදාට කලමනාකරණය තුළ අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේදී අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට තමන්ගේ හිඟ සම්පත් කාර්යක්ෂම ඒ වගේම සඵලදායීව කොහොමද කලමනාකරණය කරන්නේ කියන එක අපි අධ්‍යයනය කරමු. එතකොට මෙතන පළමුව කලමනාකරණය අපි කියනවා දැනුම් පය. ඒ කියන්නේ සංවිධානයක මඟ පෙන්වනා එය මෙහෙමන වෘත්තියක් ලෙස හඳුනාගත හැකි. අපි කියනවා පුද්ගලයෙකුට අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට තියෙන්න ඕන හෙඩ් හෑඩ් හාට් කියන. ඒ කියන්නේ අපි මෙතනදී දැනුම කුසලතා ධනාත්මක ආකල්ප කියන එක පුද්ගලයෙකුට අනිවාර්යෙන් කලමනාකරණය සතුව තියෙනවා. ඒතන දැනුම් කය. දැනුම් කය කියන්නේ දැනුම කුසලතා ධනාත්මක ආකල්ප කියන එක. කලමනාකරණය තුළ උපක්‍රමික ශීලව තීරණ ගැනීම ඒ ක්‍රියාවලිය සාර්ථකව ඉටු කිරීමට අනිවාර්යෙන්ම හිඟ සම්පත් කලමනාකරණය කිරීමට අන් අයලවා වැඩ කරවා ගැනීමට කලමනාකරණය ප්‍රයෝජනවත් වෙනවා. එතකොට පුතාලට අපි අධ්‍යයනය කරනවා කලමනාකරණය තුළ දැනුම් කයක් සංවිධානයන්ට මඟ පෙන්වනවා එය මෙහෙවන වෘත්තියක් ලෙස හඳුනා ගන්න පුළුවන්. එයන් අපිට පැහැදිලි වෙනවා නූතන කලමනාකරණයේ පියා NPO ඒ වගේම විද්‍යාත්මක කලමනාකරණයේ පියා FWT ඒ අනුව කලමනාකරණයට ඉදිරිපත් විය යුතු නිර්වචන. ඒක උදාහරණ පැහැදිලි වෙනවා මෙතන නිර්වචන පළවෙනි නිර්වචනයක් කියනවා අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කලමනාකරණය කියන. ඒක උදාහරණ පැහැදිලි මේ නිර්වචනයෙන් කියනවා මැනේජ්මන්ට් ඒ කියන්නේ මිනිසුන් කලමනාකරණය කිරීම. ඒ කියන්නේ අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව. එතකොට අපිට දෙවන නිර්වචනයේ ප්‍රකාශ කරන්න පුළුවන් ආයතනයේ ප්‍රකාශිත පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා එම ආයතනයේදී මානව හා භෞතික සම්පත් සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙවීම හා පාලනය යන කාර්යයන් තුලත් ක්‍රියාවලිය කලමනාකරණය කියනවා. ඉදිරියට පැහැදිලි අපිට තුන්වන නිර්වචනයේ යන පුළුවන් වෙනස් වීම පවත්නා පරිසරයක් තුළ සම්පත් කාර්යක්ෂමතාවයෙන් යුතුව යොදා ගනිමින් ආයතනික පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා අන් අය ලවා කාර්ය කරවා ගැනීමත් අන් අය සමග කාර්ය කිරීමත් කලමනාකරණය වේ. ඒතර කලමනාකරණය පිළිබඳ විවිධ විද්වතුන් විවිධ පොත්පත්වල නිර්වචන ඉදිරිපත් වුවත් අපි පොදුවේ එක නිර්වචනයකට එනවා උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ. ඔබට පේනවා කලමනාකරණයට පොදුවේ අපි කියන නිර්වචනය ඒ නිර්වචනය තමයි මෙතන කතා කරන්නේ ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සංවිධානයේ සම්පත් කාර්යක්ෂමතාවය සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම හා පාලනය කිරීමේ ඵලදායී ක්‍රියාවලියක් ලෙස. උදාර උදාර බලන්න මේ නිර්වචන තුන පොදු අරගෙන අපි එක නිර්වචනයකට එනවා ගතික ව්‍යාපාර පරිසරයක් තුළ සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සංවිධානයේ සතු සම්පත් කාර්යක්ෂමතාවය සැලසුම් කරණය සංවිධානකරණය මෙහෙයවීම හා පාලනය ඇතුළත්
පළදායි ක්‍රියාවලියක් ලෙස. ඒතර උතාලක දෙතන වචන කීපයක් නිර්වචනය තුල එකතු වෙනවා. ගාතික ව්‍යාපාර පරිසරය කියන්නේ මොකද්ද? මොකද්ද මේ පරමාර්ථයක් කියන්නේ? මොකද්ද අරමුණක් කියන්නේ? මොකද්ද සඵලදායිත්වය? මොකද්ද කාර්යක්ෂමතාවය? ඒතකොට කලමනාකරණය තුල කෙරෙන්නේ මෙන්න මේ සැලසුම්කරණය, සංවිධානකරණය, මේ විමහා පාලනය. ඒ කොටස් වෙන වෙනම මාතෘකා හතරක් යටතේ අපි ප්ලෑනින්, ඕගනයිසින්, ලීඩින්, කන්ට්‍රෝලින් කියන එක අපි වෙනම අධ්‍යයනය කරමු. ඒතකොට අපිට පැහැදිලිම නිර්වචනයක් තියෙනවා. ගාතික ව්‍යාපාරය පරිසරයක් තුළ සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ අරමුණු සඵලදායී ඉටු කර ගැනීම සඳහා සංවිධානයේ සතු සම්පත් කාර්යක්ෂමතාවයෙන් සැලසුම් කිරීම සංවිධානයේ කිරීම මෙහෙයවීම හා පාලනය ඇතුළත් ඵලදායි ක්‍රියාවලිය කියලා පොදු නිර්වචනයේ කලමනාකරණය තුළ ගාතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ අරමුණු සඵලදායි ඉටු කර ගැනීම සඳහා සංවිධානයේ සතු සම්පත් කාර්යක්ෂමතාවයෙන් සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම හා පාලනය ඇතුළත් ඵලදායි ක්‍රියාවලිය. එතකොට මේ ගාතික ව්‍යාපාර පරිසරයක් මෙතන තේරම ඔයාට මුලින්ම එන නිර්වචනය තුළ දරුවාට ගැටලුවක් එන්නේ ගාතික ව්‍යාපාර පරිසරය. ගාතික ව්‍යාපාර පරිසරය කියන්නේ. එතකොට ගාතික ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද? පුතාලට පේනවා අපි ජනවාරි මාසේ පාසල්ලා, පෙබරවාරි මාසේ පාසල්ලා නමුත් අපිට අවබෝධයක් තිබෙන්නේ නැහැ මෙච්චර ගැටලුකාරී පරිසරයක් උදා වෙයි කියන එක. විවිධ අවස්ථාවේ නිරන්තර වෙනස් වීම වලට භාජනය වෙන පවතින අභ්‍යන්තර හා බාහිර පරිසරය ගාතික ව්‍යාපාර පරිසරය. දැන් අපි මේ පරිසරයට කලමනාකරණය කරන්නේ පරිසරය අප කලමනාකරණය කරන්න අපි උත්සාහ ගන්නවා. එතකොට පුතාලට පේනවා මෙතනදී ව්‍යාපාර පරිසරය කලමනාකරණය කිරීම සඳහා අපි කලමනාකරණය යොදා ගන්න අපිට එන දෙයක් තමයි අභ්‍යන්තර පරිසරය බාහිර පරිසරය. ඒ කියන්නේ අපි කියනවා එතනදී ඔයගලන්ට මතකයි අපි පරිසරයේ පාඩමේදී කරා පෙස්ටන්ටි පොලිටිකල් ඉකොනොමිකල් සෝෂල් ටෙක්නිකල් නැචරල් ඩොමෙස්ටික් ග්ලෝබල් කියන එක. මේ පරිසර සාධකයන්ගේ අපිට බලපෑමක් ඇති වෙනවා. මේ බාහිර පරිසර ආර්ථික පරිසරයේ දේශපාලන පරිසරයේ තාක්ෂණික පරිසරයේ ඒ වගේ ඕලීය පරිසරයේ ස්වභාවික පරිසරයේ මේ පරිසරයන්ට අනුව ව්‍යාපාර පරිසරය සකස් කරගන්න වෙනවා. ඒතර කලමනාකරණය කියන එක ඉතාම වැදගත් වෙනවා. මේ අවිනිශ්චිත පරිසරය තුළ සාර්ථකව ව්‍යාපාර කටයුතු කරගෙන යාම. ඒ වගේ ඔබගේ කාලය කලමනාකරණය කර ගැනීම. ඉංග සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් අපිට අනිවාර්යයෙන් කලමනාකරණය, සැලසුම්කරණය, සංවිධානකරණය මෙහෙවීම පාලනය. දෙමුතේ මේක කියනවානේ සංවිධානයේක පරමාර්ථ හා අරමුණු කියන එක. පොදු අරමුණක් ඉටු කර ගැනීමට පුද්ගල කණ්ඩායමක් එක්ක කටයුතු කරන. ක්‍රිකට් කණ්ඩායමක් වෙන්න පුළුවන්, පාසලක් වෙන්න පුළුවන්, පන්සලක් වෙන්න පුළුවන්, පල්ලියක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක්. මේක ලාභ උපරිම කිරීම සුබ සාධනය. හැබැයි මේ සංවිධානයේ තුල තියෙනවා පරමාර්ථ අරමුණු. ඒවා ඉටු කරගන්නදී අනිවාර්යයෙන්ම ඒ පුද්ගල කණ්ඩායම එක්ක කටයුතු කරන. ඒක නිසා සංවිධානයේ කියන්නේ පොදු අරමුණක් ඉටු කර ගැනීමට පුද්ගල කණ්ඩායම එක්ව කටයුතු කිරීම. එතකොට දැන් වර්තමානයේ පරමාර්ථ අරමුණු goal objectives කියන්නේ මේ මෙන්න මේ පරමාර්ථ අරමුණු කියන්නේ අපි කියනවා ව්‍යාපාර ආයතනයක් දීර්ඝකාලීන ළඟා කර ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල පරමාර්ථ. ඒ වගේම කෙටි කාලීනව සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙන දේ අපි කතා කරන්නේ වාද අරමුණු කියන්නේ. එතකොට පරමාර්ථ අරමුණු කියන්නේ දැන් පුතාලට තියෙනවා ගාතික ව්‍යාපාර පරිසරයේ තුන සංවිධානයේක පරමාර්ථ අරමුණු ඉටු කරගන්න යන්නේ. ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙක් හෝ සංවිධානය. එතකොට දැන් මෙතන මෙන්න මේ නිර්වචනය තුල අන්තර්ගත ගාතික ව්‍යාපාර පරිසරයේ සංවිධානයේ පරමාර්ථ අරමුණු අපි අවබෝධයක් ගන්නවා. දැන් පුතාලට පැහැදිලි වෙන දෙයක් තමයි මේකේ ඉස්සරහා වෙන ව්‍යාපාරික සම්පත් අපි කල්පනාකරණය කරන මේ ව්‍යාපාර සම්පත් අපි ආත්මවිද්‍යාවේ කතා කරනවා භූමිය සමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වයේ කියන එක. ව්‍යවසායකත්වයේ කියන එක. නමුත් අපි බොහෝ වෙලාවට ව්‍යාපාරික සම්පත් මේ ව්‍යාපාරයක තියෙන සම්පත් ඔයාලට පේනවා මානව සම්පත. ඒ වගේම මුදල්, ද්‍රව්‍ය, යන්ත්‍ර, තාක්ෂණික, වෙළඳපොළ, කාලය, සංකල්ප ගම්දේ. මේකේ මුලින්ම
5x කියන එක අපි කතා කරා මේ money material machine method කියන එක. වර්තමානයේ වෙනකොට mark minutes කියන එක. එතකොට 7m's ඇවිල්ලා තියෙනවා. 2c's එක concept customer කියන එක. අද වර්තමාන සමාජය තුල අපිට දකින්න පුළුවන් ව්‍යාපාරයේ සම්පත් තුලට අලුතෙන් එකතු වෙච්ච සංකල්ප දෙකක් වෙනවා. Concept එකයි customer එකයි. ඒ කියන්නේ සංකල්ප ගනුදෙනු කරුවන් කියන එක. නමුත් ව්‍යාපාරික සම්පත් තවත් විදිහකට ගත්තොත් අපි ගන්නවා මානව සම්පත් human resources, භෞතික සම්පත් physical resources, මූල්‍ය සම්පත් financial resources, තොරතුරු සම්පත් information resources, කාලය time resources කියන එක. ඒතර උදාහරණ මේ ව්‍යාපාරික සම්පත් ව්‍යාපාර කටයුතු මෙතන කියන එක ව්‍යාපාර කටයුතු සඳහා යෙදවුමක් ලෙස භාවිත කරන බඩ සියලුම දේ ව්‍යාපාර සම්පත්. මෙම සම්පත් විවිධාකාරයෙන් වර්ග කළ හැකි. එතකොට ව්‍යාපාරයක මේ සම්පත් කළමනාකරණය කරන්න ඕන. ඒතර කළමනාකරණයේ පුළුල් පරාසයකට උදාහරණ යනවා. බිස්නස් මැනේජ්මන්ට් කියන එක යනවා මොනවාද? හියුමන් රිසෝස් මැනේජ්මන්ට් වලට, මාකටිං මැනේජ්මන්ට් වලට, ඔපරේෂන් මැනේජ්මන්ට් වලට. ඒක සීමාව එහාට යනවා. ইনফরমේෂන් මැනේජ්මන්ට් කියන එකට යනවා. ඒතර අපි ගත්තොත් ඔපරේෂන් මැනේජ්මන්ට්, මාකටිං මැනේජ්මන්ට්, ෆයිනෑන්ස් මැනේජ්මන්ට්, හියුමන් රිසෝස් මැනේජ්මන්ට්, ইনফরমේෂන් සිස්ටම් කියන එක ඒක මැනේජ් කරනවා. ඒතර මේවා මාතෘකා හැටියට ඔයගලන්ට විශේෂ නිර්දේශිත වෙනවා. ඔයගලන්ට උපාධියක් හැටියට අධ්‍යයනය කරන්න දෙනවා. ඒතර උදාහරණ වෙනවා ව්‍යාපාරික සම්පත් කළමනාකරණය කරනවා. අද ව්‍යාපාර සාර්ථකත්වයේ කරා වෙන වෙනම අංශ වෙන වෙනම අලවි කළමනාකරණය මෙහෙයුම් කළමනාකරණය විවිධ අංශ අරගෙන ඒවා විශේෂීකරණය කළා ආයතනයේ උපරිම ලාභ උපරිමකරණයට යනවා. ඒතර අපිට පේනවා ඊළඟට මෙතන නිර්වචනයේ තුල අන්තර්ගත වුණා සඵලදායකත්වය effectiveness කාර්යක්ෂමතාව efficiency කියන එක. ඒතර උදාහරණ තියෙනවා ආයතනයක් විසින් පොතේ තුරට අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කර ගන්න ලබන්නේ යම සඵලදායකත්වය. එනම් නිවැරදි තේරීමයි නැතිනම් නිවැරදි කිරීමයි doing the right thing කියන එක සඵලදායකත්වය. දැන් කාලා අපි උසස් පෙළ පන්තියට ආපු ගමන් 12 වසර පන්තිය කතා කරන්නේ අපි ඒ තුන ගන්න අපේක්ෂිත අරමුණ ගොඩාක් දරු ලස්සන පොත්වලට පිටකවර දාලා ලස්සන සූදානම් වෙනවා. අපි ඒ තුනක් ගන්නවා. අපේක්ෂිත අරමුණ ඒ තුනකට යාම. හැබැයි අපිට මේ ප්‍රතිපලයට යන්න නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා කාර්යක්ෂමතාව. efficiency. අපේක්ෂිත අරමුණ උඩු කර ගැනීමේදී අවම සම්පත් ප්‍රමාණයක් භාවිත කර උපරිම නිලැවුමක් ළඟා කර ගැනීම කාර්යක්ෂමතාවය. يعني doing thing right. එතන ඵලදායීතාවයේ ළඟා කර ගන්න නම් ඔබ ඵලදායී වෙන්න නම් පුතේ අනිවාර්යයෙන් මේ දෙකම ඕන. මොකද ඵලදායීතාවය කියන්නේ අපි අලු යදවුමකින් වැඩි නිමැවුමක් ලබා ගැනීම. නිමැවුම මෙදීම යදවු. එතකොට මෙතන නිමැවුම වෙන්නේ මොකක්ද? සඵලදායකත්වය. යදවු වෙන්නේ මොකක්ද? කාර්යක්ෂමතාවය. එතකොට මේ ඵලදායීතාවයට එන්න නම් අපි නිර්වචනය කතා කරන ඉඳ සම්පත් සඵලදායී කාර්යක්ෂමතාවේ අපිට කලමනාකරණය කරන්න වෙනවා කියන එක. ඒතර ඔබට දැන් පැහැදිලි පුතේ අපි මෙතනදී උදාහරණ මේ නෝට් එක බලලා සඳහනක් දා ගන්න පුළුවන් මොකක්ද සඵලදායීත්වය කියන්නේ. ආයතනයක් විසින් පොතේ දුරට අපේක්ෂිත අරමුණු නිවැරදිව ලබා ගන්න ලබන්නේ. ඒ අරමුණ ව්‍යාපාරයේ ලාභ අරමුණක්ද? සුභ සාධන අරමුණක්ද? දැන් මේ අපි යන්නේ කොයි වසංගතයේ ශ්‍රී ලංකාව තුල තුරන් කිරීම අඩු කර ගැනීම, අවම කර ගැනීම ටික ගත ක්‍රියා මාත්‍ර කාර්යක්ෂම වෙන උනේ. ගනු ලබන තීරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔයාගේ ඒ තුනට යන්න ඔයා අනිවාර්යෙන් කාලසටහනකට අනුව වැඩ කරන්න වෙනවා. විවිධ අවාගේ අරමුණ තිබිලා කාර්ය හරියට ඉක්ුණේ නැත්නම් ඔයා ප්‍රතිඵලයකට එන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඔයාට පේනවා ඵලදායි වෙන්න නම් අපි කාර්යක්ෂමතාවය සඵලදායීතාවය සඵලදායීත්වයේ තුලින් අරමුණ අපි ස්ථාපිත කරනවා. ඒ අරමුණ ළඟා කර ගැනීම සඳහා අපි කාර්යක්ෂමව කටයුතු කරන්න ඕනේ. අපි අරමුණ ස්ථාපිත කළා ඒ අරමුණ ළඟා කර ගැනීමට අවශ්‍ය කාර්යක්ෂමතාවය අපි ඒ තුන ගන්නවා කියලා ඉතින් තියාගෙන ඉඳලා ඒ අනුව කාලස්ථානයට අනුව අපි වැඩ